සුවම සුව දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මං කැමති ඔබ සියලු දෙනාම නැවත වතාවක් අරගෙන යන්නට පුංචි මෙනෙහි කිරීමකට එකඟ වෙන්න, එකමුතු වෙන්න, අපි මෙන්න මේ ආකාරයට ගෞරවාන්විතව ජීවත් වෙන්නට, අදට වඩා හෙට වැඩියෙන් ආදරය කරන්නට, මෙන්න මේව සැරසෙනකොට රතරන් අම්මිතාත්තේ දුවේපතේ අපේ ජීවිතය තුළ අපිට සිදුවෙන දෙයක් තමයි අත්හරින්න. එකඟ වෙන්න නම් අත්හරින්න සිදු වෙනවා වෙනවා වෙනවාමයි. උදාහරණයකට හිතන්න අලුත් යුවලක්. ඒ දෙදෙනා ගෙවල් දෙකක ඉඳලා ඉන්නේ. ඉතින් ස්වාම පුරුෂය සාමාන්‍ය නිදා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ගෙදර ජනේල් ටික සේරම ඇරලා දාලා හොඳට ෆෑන් එක හයියෙන් දාලා නිදා ගන්න කැමති. වයිෆ් ජීවත් වෙලා තියෙන්නේ ඊට වඩා වෙනස් විදිහකට. එයා සේරම ජනේල් ටික වහලා, දොරවල් ජනේල් සේරම වහලා ෆෑන් එක දාගෙන ජීව මේ නිදා ගන්න. බැරි වෙලාවක්වත් මෙන්න මේ එක්කෙනෙක් අතහරින්න තියෙනවා. ස්වාම පුරුෂය එක්ක කැමති වෙනුනි බහරියාවේ ක්‍රමයට, නැත්නම් බහරියාව කැමති වෙන්නට ඕනි ස්වාම පුරුෂයාගේ ක්‍රමයට. එකඟ නොවුනොත් මොකද වෙන්නේ? එතන ඒ දෙන්නට ගෞරවාන්විතව එකට ජීවත් වෙන්න බැරි වෙනවා. එක වහලක් යට එක කාමරයක් තුල ජීවත් වෙන්න බැරි වෙනවා. ඒතුරු දෙන්නට තීරණය කරන්න වෙනවා අපි දෙන්න දෙපැත්තක ජීවත් වමු කියලා. ඉතින් වැඩේ හරියන්නේ නැහැ. විවාහ ජීවිතයක් එහෙම සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ දේ අපිට ආදේශ කරගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපි කට්ටියක් හැටියට ජීවත් වෙද්දී, විශේෂයෙන්ම සංඝයක් හැටියට ජීවත් වෙද්දී අපිට අනිවාර්යයෙන්ම සිදු වෙනවා රත්තරන් අම්මිතාති දුවේපතේ අපේ කැමැත්ත යටපත් කරන්නට, මගේ කැමැත්තට සමු දෙන්නට, අනිත් කෙනාට එකඟ වෙන්නට. ඉතින් මෙන්න මේ දේ තුළ අපිට එක්කෙනෙකුට සමහර විට බොහෝ දිනකට සිදු වෙනවා අත්හරින්න. හැබැයි ඒ අත්හැරීම කනගාටුයි. අයියෝ මොන කරදරයක්ද මන් දන්නේ. මං කරන්නත් ඕනි, අත්හරින්නත් ඕනි, එකඟ වෙන්නත් ඕනි, මෙන්න මේ වගේ ගෞරව කරන්නත් ඕනි. මේක වදයක් කරගත්තොත් අන්න එතන සැබෑ සතුටක්, හදවතේ සාමයක් නැතුව යනවා. හදවතට සාමයක් කියලා කියන දේ ඇති වෙන්නේ රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ ඇත්තටම අවංකවම යමක් ආදරෙන් භක්තියෙන් ඒක අත්හැරියොත් පමණයි. අත්හරින්නේ මොනවද කියලා හෙවොත් වඩා යහපතක් වෙනින්, හොඳ දෙයක් වෙනින්. සමහර වෙලාවට එකමුතුව ජීවත් වෙන්න ඌමනාකම නිසා, අනිත් කෙනාට ගෞරව කරන්න ඌමන නිසා, එකඟතාවයෙන් ජීවත් වෙන්න ඕන නිසා තමයි අපි අත්හැරෙන්නේ. ඉතින් අත්හැරීම තුළ අපේ පැවිදි ජීවිතය තුළ, පූජක ජීවිතය තුළ අපි බොහෝ දේවල් අත්හැරලා දාලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, දේවල් ගොඩාක් දේවල් එපා 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 කියලා. මට මතකයි මං අත්හැරුව මං කොන්වෙන්ට් එකට එන්න ඉස්සෙල්ලා මං අත්හැරපු ලොකුම දේ තමයි මං ගාව තිබුණ කලෙක්ෂන් එකක්. එක එක ජාතියේ හැට්ස් තිබුණා, කැප්ස් තිබුණා. මං හරි ආසයි. 100 ගාණක් තිබුණා. 183ක්ද කොහෙද තිබුණා මං ගාව. මං එනකොට අනිත් අයට බෙදලා ආවේ ඕක තමයි. අනිත් අයට දෙනවා, අනිත් අයට දුන්නා පාවිච්චි කරන්න කියලා. මං ආසාවෙන් එකතු කරගත්ත. සමහරව මම පාවිච්චි කරලත් නැහැ. ආසාවෙන් එකතු කරගත්ත දේ තමයි මං අන්තිමට බෙදලා ආවේ. ඉතින් ඒ දෙනකොට මට හරියට දැනුණා. කරාබු දෙක ගලවලා කියලා අම්මගේ අතට දෙනකොට මට ඒක දැනුණා. ඉතින් මෙන්න මේ වගේ ෂූටි දේවල් අත්හැරපු, ඒ පොඩි පොඩි දේවල් අත්හැරපු. ඉතින් ඒක නිසා, මේ වගේ අත්හැරපු නිසා තමයි මට ලැබුණේ. ඉතින් ලැබුණ කියන්නේ මේ ජීවිත தත්ත්වය මට ලැබුණේ කියන එක. ඉතින් මෙන්න මේ වගේ අපි හැමෝගෙම ජීවිතේ, විවාහ ජීවිතය තුළ පවා අත්හරින්න ගොඩාක් දේවල් තියෙනවා. තමුන්ට තමුන්ව අත්හරින්න තියෙනවා. ඒ අත්හැරියොත් තමයි අනිත් කෙනාට ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දවසේදී ඔබට ආරාධනා කරන්න යන්නේ, ඔබ අත්හැරපු දේවල් ගැන චුට්ටක් කල්පනා කරලා බලන්න. ඒ අත්හරින්න උදව් වුණේ නම් ඔබට කරගන්න එක බෑ. ඒ උදව් වුණේ උඩ ඉන්න ස්වාමින් වහන්සේව පමණයි. ඉතින් ස්වාමින් වහන්සේට ස්තුති කරන්න. මම බොහෝ දේ අත්හැරිය ස්වාමිනේ, ආදරය වෙනුවෙන් එකට ජීවත් වෙන, එකමුතුව ජීවත් වෙන, ගෞරවාන්විතව ජීවත් වෙන. මම ගොඩක් දේවල් අත්හැරියා ස්වාමිනේ. අනාගතෙත්, අද දවසෙත්, හෙට දවසෙත්, හැමදාමත් ඒ වගේ ගෞරවාන්විත ජීවිත පැවැත්මක් සඳහා අත්හැරපු හැල යුතු දේවල් අත්හරින්නට ස්වාමිනේ මට උදව් වෙන්න, ඔබ වහන්සේගේ ආශිර්වාද දෙන්න. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගේ පිහිටයි.